සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලන්ට විශේෂ වීඩියෝ එකක් අරන් ආවිල්ලා තිනවා. අපි දන්නවා ගොඩක් ඉලෙක්ට්‍රොනික items, ඒ වගේ mobile phones අපි දන්නවා. ගොඩක් කට්ටි ඒවා මිලදී ගන්නකොට වෙයි model numbers ගැන ඉතාම සැලකිලිමත් වෙනවා සහ model numbers ගැන දැනගෙන තමයි ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රික් items මිලදී ගන්න යන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි ගත්තොත් ශබ්ද පරිපාලන ශාස්ත්‍රයේත් මේ වෙද්දි model numbers ගොඩක් ලංකාවට ආවිල්ලා තිනවා brands කිහිප ගොඩක් වර්ගවලින්. ඉතින් මම තීරණය කළා ඔයගොල්ලන්ට මොඩල් සම්බන්ධව ටිකක් දැනුවත් කරන්න. ඉතින් සවුන්ඩ් කින් ආයතනය විසින් නිෂ්පාදනය කරන මයික් ස්ටෑන්ඩ්, ගිටාර් ස්ටෑන්ඩ්, ලයිට් ස්ටෑන්ඩ්ස්, ඒ වගේ මික්සර් ස්ටෑන්ඩ්ස්, ඒ වගේම රොටේෂන් ස්ටෑන්ඩ් වගේ ස්ටෑන්ඩ් වර්ග ගොඩක් තියෙනවා. ස්පීක් ස්ටෑන්ඩ් ඇතුළුව ස්ටෑන්ඩ් වර්ග ගොඩක් අපි ලංකාවේ මේ වෙද්දි අලෙවි කරනවා. ඉතින් ඒ ගැන ඔයගොල්ලෝ දැනුවත් වෙන එක ඉතාමත්ම ලේසි අපිට කනදුන කරන්න. මොකද ඔයගොල්ලෝ මොඩල් නම්බරයක් කරා අපිට කෙලින්ම එමතුවොත් අපිට කෙලින්ම ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රයිස් සහ විස්තර සම්පූර්ණයෙන් කියන්න පුළුවන් සහ ඔයගොල්ලන්ටත් ඉක්මනින් තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට සවුන්ඩ් කින් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලංකාවේ මේ වෙද්දි මිලදී ගන්න තියෙන මොඩල් නම්බර්ස් සහිතව ස්ටෑන්ඩ් වර්ග ගැන ඔයගොල්ලෝ දැනුවත් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් දුරකථන වලට කතා කරලා මොඩල් නම්බර්ස් අහලා ඒ ගැන විස්තර සහ මිල ගණන් දැනගන්න. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් සවුන්ඩ් කින් ආයතනය විසින් නිෂ්පාදනය කරන ස්ටෑන්ඩ් වර්ග සහ ඒ වගේ මොඩල් නම්බර්ස් සහ විස්තර මොනවද කියලා. ඉතින් මම වීඩියෝ එක ඔයගොල්ලන්ට මේ ස්ටෑන්ඩ් හැම එකක්ම කැටගරි වයිස් දාලා තිනවා. ඔයගොල්ලන්ට ස්කිප් කරලා අවශ්‍ය ස්ටෑන්ඩ් වර්ගය මොකක්ද, ඒකේ මොඩල් එක මොකක්ද කියලා බලලා දුරකථන වලට කතා කරලා වැඩි විස්තර සහ ඔයාලට මිලදී ගන්න පුළුවන්. හොඳයි, අපි මුලින්ම කතා කරමු සවුන්ඩ් කින් ආයතන විසින් නිෂ්පාදනය කරන ලංකාවේදී මිලදී ගන්න පුළුවන් මයික් ස්ටෑන්ඩ් ගැන. මුලින්ම තියෙනවා අපිට DD0.32 තියෙන මයික් ස්ටෑන්ඩ් එක. මේ ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ ටේබල් මයික් ස්ටෑන්ඩ් එකක් විදිහට, එමත් නැත්නම් ඩ්‍රම් මයික් ස්ටෑන්ඩ් එකක් විදිහටත් මේක භාවිතා කරනවා. ඉතින් මේක අපිට හෙයිට් එක උස මිලිමීටර් 470ක් සහ ආම් ලෙන්ත් එක මිලිමීටර් 500ක් තියෙනවා. හොඳයි, ඊට පස්සේ බලමු අපි DD0.65 සහ DD0.66 කියන මයික් ස්ටෑන්ඩ් එක. ඉතින් මේද ගොඩක් දුරට එක සමානයි. අපිට DD0.65 කියන මයික් එකේ මයික් ස්ටෑන්ඩ් එකේ අපිට ට්‍රෙඩ් දෙකක් දීලා තියෙනවා. අපිට පොඩ්ඩක් 66ට වඩා මේක පොඩ්ඩක් ආම් එක අපිට ඇඩ්ජස්ට් කරගන්න සහ මේකේ ශක්තිය ටිකක් වැඩි. ඉතින් මේ 65 සහ 66 කියන ස්ටෑන්ඩ් දෙකම අපි දන්නවා තබ්ලා ප්ලේ කරන්න, ඒ වගේම ඩ්‍රම් මයික් ස්ටෑන්ඩ් එකක් විදිහට සහිතමත් සාමාන්‍යයෙන් කොට ස්ටෑන්ඩ් එකක් තමයි මේ ස්ටෑන්ඩ් දෙකම. ඉතින් මේ දෙක භාවිතා කරනවා. මේ දෙකේම හෙඩ් එක 560යි 800 මිලිමීටර දක්වා තියෙනවා සහ ආම් ලෙන්ත් එක 910ක් දක්වා මිලිමීටර තියෙනවා. ඉතින් මේ දෙකම මෙටල් වලින්ම එන මයික් ස්ටෑන්ඩ් දෙකක්. අපි ඊට පස්සේ බලමු DD0.56 කියන මයික් ස්ටෑන්ඩ් එක. ඉතින් මේ විදිහ ලංකාවේ වැඩිම අලෙවි වෙන ඉතාමත්ම හොඳ ශක්තිමත් ගොඩක් කට්ටිය භාවිතා කරන සහ ගොඩ කාලයක් භාවිතා කරන පුළුවන් මයික් ස්ටෑන්ඩ් එක තමයි DD0.56 කියන මෙටල් මයික් ස්ටෑන්ඩ් එක. ඉතින් මේක ඉතාමත්ම හොඳ මයික් ස්ටෑන්ඩ් එකක්. අපි මේක විස්තර බැලුවොත් මේක අපිට හෙයිට් එක 1760ක් දක්වා සහ ආම් ලෙන්ත් එක 860ක් තියෙන මෙටල් වලින් එන එමත්ම ශක්තිමත් මයික් ස්ටෑන්ඩ් එකක්. DD100 කියන මයික් ස්ටෑන්ඩ් එකත් ඒ වගේම ඉතාම ස්ට්‍රේට් ගෙන් අලෙවි වෙන පහසුවෙන් අරන් ගන්න පුළුවන් මයික් ස්ටෑන්ඩ් එකක්. ඉතින් මේක අපිට තියෙනවා මේක අපිට හෙයිට් එක 1700ක් සහ බූම් ලෙන්ත් එක 800ක් තියෙන මිලිමීටර්. ඉතින් මේකත් ඉතාමත්ම හොඳ බර අඩු මයික් ස්ටෑන්ඩ් එකක්. අපිට අරන් යන්න පහසු වෙන විදිහට විදිරාපු මයික් ස්ටෑන්ඩ් එකක්. මේක වේට් එක අපිට කිලෝග්‍රෑම් 1.8ක් තමයි තියෙන්නේ. හොඳයි, මේ තියෙන DD0.85 කියන මයික් ස්ටෑන්ඩ් එක. මේක බේස් එක අපිට එන්නේ ට්‍රයිපොඩ් නෙමෙයි, රවුන්ඩ් සර්ෆේස් එකක් තමයි මේක අපිට එන්නේ. ඉතින් මේකේ හෙයිට් එක අපිට 1800ක් දක්වා උස්සන්න පුළුවන්. ආම් ලෙන්ත් එක මිලිමීටර් 800ක් තියෙන හෙවි පෑන් බේස් එකක් තියෙන ස්ටෑන්ඩ් එකක්. මේකේ බර අපිට බොක්ස් එකත් එක්ක සාමාන්‍යයෙන් කිලෝ 6ක් වගේ වෙනවා. DD0.06 කියන මයික් ස්ටෑන්ඩ් එකේ තියෙන. ඉතින් මේකෙත් අපිට හෙයිට් එක 1700ක් සහ ආම් ලෙන්ත් එක මිලිමීටර් 800ක් තියෙන මෙටල් මයික් ස්ටෑන්ඩ් එකක්. මේ තියෙන සවුන්ඩ් කින් DD126 කියන මයික් ස්ටෑන්ඩ් එක. මේක වන් හෑන්ඩ් මයික්‍රෝෆෝන් ස්ටෑන්ඩ් එක. අපිට කතින් මේක ප්‍රෙස් කරලා අපිට ඕන විදිහට හදාගන්න පුළුවන් මයික් ස්ටෑන්ඩ් එකක්. මේකේ ඇඩ්ජස්ටබල් හෙයිට් එක අපිට උස මේකේ මිලිමීටර් 1700ක් දක්වා හදාගන්න පුළුවන්. මේකේ බේස් එක සිංක් ඇලෝයි කියන බේස් එක තමයි තියෙන්නේ. ඒ වගේ මැටීරියල් එක ස්ටීල් තියෙනවා. හොඳයි, ඊට පස්සේ අපි බලමු ස්ටුඩියෝ බූම් මයික් ස්ටෑන්ඩ් එකක්. මොකද මේද ගොඩක් කට්ටිය ස්ටුඩියෝස් වලට හොයන මයික් ස්ටෑන්ඩ් එක තමයි ආම් ස්ටෑන්ඩ් කියන්නේ. ඒ ෆ්ලෝ එකක් නැති අවස්ථාවක ටේබල් එකක් කරා අපි දන්න ගොඩක් රේඩියෝ ස්ටේෂන් වල වගේ යූස් කරන ස්ටෑන්ඩ් එකක් තමයි මේ
DD-077 කියන මයික්‍රෝෆෝන් ස්ටෑන්ඩ් එක. ඉතින් මේක අපිට මවුන්ට් කරලා යූස් කරන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක්. මේක අපිට කේබල් එකක් සහිතව තමයි මේ ස්ටෑන්ඩ් එක එන්නේ. ඉතින් මේකේ තමයි හොඳ ස්ටුඩියෝ කරනයට සහ රේඩියෝ ස්ටේෂන් පවත්වා ගන්නයට ඉතාමත්ම හොඳ මයික් ස්ටෑන්ඩ් තමයි DD-077 කියන ස්ටෑන්ඩ් එක. හොඳයි. මෙදින SD-226 කියන මයික් ස්ටෑන්ඩ් එක මේක අපිට හෙයිට් එක මෙන්න මේ 800ක් දක්වා ඔසන්න පුළුවන්. ඒ වගේ මේකේ මැටීරියල් එකත් ස්ටිල් වලින්ම එන කිලෝ 2ක් බර මයික් ස්ටෑන්ඩ් එක තමයි SD-226 කියන මයික් ස්ටෑන්ඩ් එක. හොඳයි. මේ දින SD-131 කියන මයික් ස්ටෑන්ඩ් එක. ඉතින් මේකත් වේට් එක තවත් අඩු අපිට අරන් යන ලේසි මයික් ස්ටෑන්ඩ් එකක්. මේක අපිට හෙයිට් එක 1600 mm දක්වා තියෙනවා සහ ආම් ලෙන්ත් එක මිලිමීටර 800ක් තියෙනවා. ඉතින් මේක අපිට බර සඳහන් වෙන්නේ කිලෝග්‍රෑම් 1.7ක් වගේ තමත් කුඩා ගැය. දැන් අපි බලමු සවුන්ඩ්කින් ආයතන විසින් නිෂ්පාදනය කරන ස්පීක් ස්ටෑන්ඩ්. ඉතින් ගොඩක්ම අවශ්‍යතම වෙන ස්ටෑන්ඩ් වර්ගයක් තමයි ස්පීක් ස්ටෑන්ඩ් කියන්නේ. ඉතින් අපි බලමු මේ ස්පීක් ස්ටෑන්ඩ් මොනවද සවුන්ඩ්කින් ආයතන විසින් නිෂ්පාදනය කරන්නේ කියලා. මුලින්ම අපි බලමු SD-400 වෙන ස්පීක් ස්ටෑන්ඩ් එක ගැන. ඉතින් මේක අපිට කිලෝ 50ක් දක්වා බර මේක ස්ටෑන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ හෙයිට් එක අපිට 1590 mm හෙයිට් එකක් තියෙන ස්ටෑන්ඩ් එකක්. ඉතින් මේකත් ස්ටිල් එන සවුන්ඩ්කින් ආයතන විසින් නිෂ්පාදනය කරන ඉතාමත්ම හොඳ ස්පීක් ස්ටෑන්ඩ් එකක්. ඊට පස්සේ බලමු DB-054 කියන ස්පීක් ස්ටෑන්ඩ් එක. ඉතින් මේක ඊට පස්සේ දෙන ස්ටෑන්ඩ් එක. මේක අපිට කිලෝග්‍රෑම් 60ක් දක්වා බර මේ ස්ටෑන්ඩ් එක මතව ගන්න පුළුවන්. ඉතින් මේකේ උස තියෙනවා 1710 mm උසන්න පුළුවන්. ඒ වගේම මේකත් ඉතාමත්ම හොඳ ස්ටෑන්ඩ් එකක් සවුන්ඩ්කින් ආයතන විසින් නිෂ්පාදනය කරන. ඊට පස්සේ අපි ගත්තොත් අපිට ස්පීකර් එකක් සාමාන්‍යයෙන් වෝල් මවුන්ට් කරන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක් තමයි සවුන්ඩ්කින් DB-087 කියන ස්ටෑන්ඩ් එක. ඉතින් මේකෙත් අපිට කිලෝ 30ක් දක්වා දාන්න පුළුවන්. මේක කිලෝ 2ක් තමයි බර තියෙන්නේ. මේ තියෙන ලංකාවේ වැඩියෙන්ම අලෙවි වෙන ස්ටුඩියෝ මොනිටර් ස්ටෑන්ඩ් එක. ඉතින් ඉතාමත් ලොකු ස්පීකර්ස් අපිට මේ ස්ටෑන්ඩ් එකේ තියන්න පුළුවන්. ස්ටුඩියෝ ස්පීකර්ස් අඟල් 8 දක්වා මේ ස්ටෑන්ඩ් එක අපිට තියන්න පුළුවන්. මේක තමයි DB-039 කියන ස්ටෑන්ඩ් එක. මේක අපිට හෙයිට් එක 1300ක් දක්වා ඔසන්න පුළුවන්. ඒ වගේම මේක ස්ටිල් ඉතාමත් හොඳ ශක්තිමත් ස්ටෑන්ඩ් එකක්. මේකේ අපිට කිලෝ 5ක් තමයි මේකේ බර තියෙන්නේ. ඊට පස්සේ බලමු ගිටාර් ස්ටෑන්ඩ් සහ ගිටාර් බැක් කැම්ප් ස්ටෑන්ඩ්ස් මොනවද කියලා. ඉතින් මුලින්ම තියෙනවා DG-020 කියන බැක් කැම්ප් ස්ටෑන්ඩ් එක. ඉතින් මේක කිලෝ 4.25ක් තියෙන ස්ටෑන්ඩ් එකක්. මේකේ හෙයිට් එක මිලිමීටර 740ක් දක්වා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මොඩල් එකෙම DG-023 ස්ටෑන්ඩ් එක තියෙනවා. ඒක අපිට මිලිමීටර 870ක් දක්වා උසන්න පුළුවන්. DG-020ට වඩා අපිට මේ ස්ටෑන්ඩ් එක හෙයිට් එක වැඩි. ඉතින් ඒ වගේ මේකේ බර කිලෝ 5ක් වෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා සවුන්ඩ්කින් DG-016 කියන ගිටාර් ස්ටෑන්ඩ් එක. ඉතින් මේ ස්ටෑන්ඩ් එක අපිට හෙයිට් එක 780ක් තියෙන ස්ටිල් වලින් එන ස්ටෑන්ඩ් එකක්. ඊට පස්සේ අපි ගත්තොත් DG-012 කියන ස්ටෑන්ඩ් එක තියෙනවා. ඉතින් ඒකත් ඒ අකුර හැඩයට තියෙන ස්ටෑන්ඩ් එකක්. ඉතින් මේක අපිට හෙයිට් එක 440ක් වගේ මිලිමීටර තියෙනවා සහ වේට් එක මේක කිලෝ 1.85ක් වගේ තමයි වෙන්නේ. ඊට පස්සේ අපිට SD-070 තියෙනවා. ඒකත් මේ වගේම ඒ හැඩයට තියෙන ගිටාර් ස්ටෑන්ඩ් එකක්. ඉතින් DB-012 කියන ස්ටෑන්ඩ් එක අපි කලින් කතා කරපු ස්ටෑන්ඩ් එක ලීඩ් ගිටාර් ස්ටෑන්ඩ් එකක් සහ SD-070 කියන එක බොක්ස් ගිටාර් ස්ටෑන්ඩ් එකක්. ඒ වගේම DG-010 කියන ගිටාර් ස්ටෑන්ඩ් එක තියෙනවා. ඒකත් ලීඩ් ගිටාර් ස්ටෑන්ඩ් එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් සවුන්ඩ්කින් ආයතන විසින් නිෂ්පාදනය කරන කීබෝඩ් ස්ටෑන්ඩ් මේ ලංකාවේ වැඩියෙන්ම අලුත් කීබෝඩ් ස්ටෑන්ඩ් එක සිංගල් කීබෝඩ් ස්ටෑන්ඩ් එක තමයි DF-007 කියන කීබෝඩ් ස්ටෑන්ඩ් එක. ඉතින් මේක X type කීබෝඩ් ස්ටෑන්ඩ් එකක්. ඊට පස්සේ අපි ගත්තොත් මේකෙම තියෙනවා ඩබල් කීබෝඩ් ස්ටෑන්ඩ් එක DF-036 කියන කීබෝඩ් ස්ටෑන්ඩ් එක. ඉතින් මේ කීබෝඩ් ස්ටෑන්ඩ් එකේ අපිට කිලෝ 60ක් දක්වා දාන්න පුළුවන් සහ මේකේ සිංගල් කීබෝඩ් ස්ටෑන්ඩ් එකේ අපිට දාන්න පුළුවන් කිලෝ 60ක්. ඉතින් මේ කීබෝඩ් ස්ටෑන්ඩ් දෙකම අපිට ඉතාමත් හොඳට යූස් කරන්න පුළුවන් ශක්තිමත් කීබෝඩ් ස්ටෑන්ඩ් දෙකක්. DF-007 කියන ස්ටෑන්ඩ් එක අපිට මිලිමීටර 990ක් උස්සන්න පුළුවන් සහ හෙයිට් එක තියෙනවා. ඒ වගේම DF-036 කියන කීබෝඩ් ස්ටෑන්ඩ් එකේ හෙයිට් එක අපිට 1310ක් තියෙනවා. ඉතින් මේ ස්ටෑන්ඩ් දෙකේම අපිට ප්‍රෙස් කරන්න තියෙන පින් එක ප්‍රෙස් කළා. ඉතින් ඒ වගේම DF-032 කියන කීබෝඩ් ස්ටෑන්ඩ් එක තියෙනවා. ඒක අපිට තියෙන්නේ ක්ලිප් එකක්. ඒක ඇදලා අපිට ප්‍රෙස් කරලා හදාගන්න තමයි තියෙන්නේ. ඒක පින් එකක් නෙමෙයි අපිට තියෙන්නේ. ඉතින් මේ කීබෝඩ් ස්ටෑන්ඩ් එකෙත් අපිට කිලෝග්‍රෑම් 60ක් දක්වා ලෝඩ් කැපැසිටියක් තියෙනවා. ඒ වගේම මේකේ හෙඩ් එකත් 970ක් තියෙන ස්ටිල් කීබෝඩ් ස්ටෑන්ඩ් එකක්. ඊට පස්සේ බලමු මියුසික් ස්ටෑන්ඩ්. එහෙමත් නැත්නම් නොටේෂන් ස්ටෑන්ඩ් කියන ඒවා. ඉතින් සවුන්ඩ්කින් ආයතනයේ තියෙන නොටේෂන් ස්ටෑන්ඩ් ගත්තොත් මුලින්ම අපිට තියෙන්නේ DF-051 කියන ස්ටෑන්ඩ් එක. අපිට ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. අපිට ඒක අකුරකින් අරන් යන්න පුළුවන් විදිහ ස්ටෑන්ඩ් එක. ඊටමත් පොඩි අපිට ලගේජ් එකක් විතර අතේ අරන් යන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක් තමයි DF-051 කියන ස්ටෑන්ඩ් එක.
ඉතින් මේ ස්ටෑන්ඩ් එක අපිට මිලිමීටර 1480ක් දක්වා උස්සන්න පුළුවන් මේ ස්ටෑන්ඩ් එකේ බර වෙන්නේ කිලෝ 1.5යි ඊට පස්සේ DF 0.13 වැඩියෙන්ම අලෙවන් රොටේෂන් ස්ටෑන්ඩ් මොඩල් එක තමයි DF 0.13 කියන්නේ ඉතින් මේ මොඩල් එක අපිට හීට් එක මිලිමීටර 1420ක් දක්වා උස්සන්න පුළුවන් ඊටමත් හොඳ ශක්තිමත් ස්ටෑන්ඩ් එකක් මේක කිලෝග්‍රෑම් 3.8කින් යුක්ත වෙන බාර්කින් යුක්ත වෙන ස්ටෑන්ඩ් එකක් ඊට පස්සේ අපි ගත්තොත් SF 629 කියන රොටේෂන් ස්ටෑන්ඩ් එකත් සෞඛ්‍ය ආයතන විසින් නිෂ්පාදනය වෙන ස්ටෑන්ඩර්ඩ් මේක අපිට 1300ක් මිලිමීටර දක්වා උස්සන්න පුළුවන් සහ මේක අපිට බර දිනන කිලෝග්‍රෑම් 2ක් හොඳයි දැන් අපි බලමු ලංකාවේ ගොඩක් කට්ටිය හොයන ස්ටෑන්ඩ් ජාතිය තමයි ලයිට් ස්ටෑන්ඩ් කියන ජාතිය ඉතින් ලයිට් ස්ටෑන්ඩ් වල මුලින්ම පටන් ගන්න අපි T ස්ටෑන්ඩ් කියන මොඩල් එක ඉතින් DA.0.6 කියන ස්ටෑන්ඩ් එක තමයි මුලින්ම තියෙන සෞඛ්‍ය ආයතන විසින් නිෂ්පාදනය කරන මේක අපිට හීට් එක 2500ක් තියෙනවා මිලිමීටර ඉතින් අපි අඩි වලින් ගත්තොත් අපිට මේක මිලිමීටර 2500ක් කියන්නේ අඩි 8.2ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ ස්ටෑන්ඩ් එක අපිට කිලෝ 5ක් වගේ ප්‍රමාණයක් තමයි මේ ස්ටෑන්ඩ් එකේ බර වෙන්නේ. අපිට මේකේ ලෝඩ් කැපැසිටිය තියෙනවා කිලෝ 30ක් අපිට මේ ස්ටෑන්ඩ් එකට බර දරා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මොඩල් එකෙන් අපි අප්ඩේට් වෙන පස්සේ අපිට තියෙනවා DA.0.8 කියන ස්ටෑන්ඩ් එක. ඉතින් මේකේ හීට් එක වෙන්නේ මිලිමීටර 3250ක්. ඒ කියන්නේ අපි අඩියෙන් ගත්තොත් අඩි 10.66කට වඩා උසක් මේකේ අපිට තියෙනවා. ඉතින් මේකේ ආම් ලෙන්ත් එක මිලිමීටර 1220ක් තියෙනවා. ආම් ලෙන්ත් එක අඩි 3.9ක් වගේ තියෙනවා අඩි 4ට ආසන්න ප්‍රමාණයක් ආම් ලෙන්ත් එකක් තියෙනවා. ඒ වගේ මේකේ ලෝඩ් කැපැසිටිය කිලෝ 50ක් දක්වා අපිට මේකට ලෝඩ් කරන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන ස්ටෑන්ඩ් තමයි DA.0.9 කියන ස්ටෑන්ඩ් එක. ඉතින් මේක T අකුරට වඩා පොඩ්ඩක් වෙනස්. අපි දන්නවා F අකුර වගේ දෙපැත්තටම ස්ටෑන්ඩ් එකේ අපිට ආම්ස් තියෙනවා. ඉතින් මේ ස්ටෑන්ඩ් එක 3250ක් අපි DA.0.8 වගේම අඩි 10ක් වගේ ප්‍රමාණයක් උස්සන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක්. මේකේ ලෝඩ් කැපැසිටිය කිලෝ 60ක් තියෙනවා. ඒ වගේම මේකේ බර කිලෝ 6ක් වගේ තමයි වෙන්නේ ස්ටෑන්ඩ් එකේ බර. හොඳයි. DA.25 කියන්නේ ක්‍රැන්ක් ස්ටෑන්ඩ් එක. අපි දන්නවා normal ස්ටෑන්ඩ් එකට ටිකක් වෙනස්. අපිට මේක අතින් කරකවල තමයි උස්සන්න තියෙන්නේ. ඒ වගේම පහත් කරන්නත් අපිට වෙදිනම් පුළුවන්. ඉතින් මේ ස්ටෑන්ඩ් එක අපිට මිලිමීටර 4000ක් දක්වා උස ප්‍රමාණයක් තියෙන ස්ටෑන්ඩ් එකක්. අපි අඩි වලින් ගත්තොත් අඩි 13ට වඩා ප්‍රමාණයක් අපිට මේක උස්සන්න පුළුවන්. මේකේ ලෝඩ් කැපැසිටි එක කිලෝග්‍රෑම් 85ක් අපිට මේකට දරන්න පුළුවන්. සමහර මේකේ වේට් එක කිලෝ 27ක් වෙනවා. ඊට පස්සේ ගත්තොත් DA.26 කියන ස්ටෑන්ඩ් එක මේක අපිට අඩි 8කට වඩා ප්‍රමාණයක් උස්සන්න පුළුවන් මිලිමීටර 2700ක් තියෙනවා. ඒ වගේම මේකේ ලෝඩ් කැපැසිටි එක කිලෝ 65ක් තමයි වෙන්නේ. ඉතින් මේකේ බර කිලෝ 13ක් තමයි ස්ටෑන්ඩ් එකේ බර වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා DA.10 කියන ස්ටෑන්ඩ් එක. මේකේ ස්ටෑන්ඩ් දෙකක් සහ මැද බාරගත් එක්ක සම්පූර්ණ ස්ටෑන්ඩ් දෙකයි බාරකයි සේරම තමයි මේ මොඩල් එකට අයත් වෙන්නේ. ඉතින් මේකේ අපිට කැපැසිටි එක කිලෝ 100ක් දක්වා මේකට දරන්න පුළුවන්. ඉතින් මේකේ බර වෙන්නේ කිලෝ 15ක් වගේ බරක් තමයි මේ දෙකෙම තියෙන්නේ. ඉතින් මේකේ හීට් එක 3250ක් දක්වා උස්සන්න පුළුවන්. ආම් ලෙන්ත් එක මිලිමීටර 3000ක් තියෙනවා. ටී බාර් එක 1220ක් තියෙනවා. මේක එක ස්ටෑන්ඩ් එක ටී බාර් එකක්. මේක සම්පූර්ණ බර වෙන්නේ කිලෝ 15යි. අපි එතනින් එහාට ගියාට පස්සේ අපිට තියෙනවා ට්‍රස් ස්ටෑන්ඩ්. එහෙමත් නැත්නම් මොබයිල් ස්ටෑන්ඩ් කියලාත් අපි හඳුන්වනවා. ඉතින් DLB.0.3 කියන ස්ටෑන්ඩ් එක තියෙනවා අපිට කිලෝ 150ක් දක්වා දාන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉතමත් ලොකු බරක් දාන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක්. මේකේ මැක්සිමම් හීට් එක මීටර 4.8ක් තියෙනවා. ඒ වගේම අපිට මේකේ අඩුම හීට් එක ගන්න පුළුවන් 1.9ක්. මේ ස්ටෑන්ඩ් එකේ බර වෙන්නේ කිලෝ 63ක් බර ස්ටෑන්ඩ් එකක්. මේ තියෙන DB.23 කියන පෝල් මවුන්ට් ස්ටෑන්ඩ් එක. ඉතින් මේ ස්ටෑන්ඩ් එක ගොඩක් වෙලාවට ගන්න අපි බින් එකේ ඉඳන් টොප් එකක් බින් එක උඩින් තියාගන්න අවශ්‍ය වෙලාවට අපිට හීට් එක අවශ්‍ය වුණාම අපි টොප් එක ටිකක් උස්සන්න ඕනේ. ඒ වගේ වෙලාවට අපි බින් එකේ ට්‍රයිපොඩ් හෝල්ඩර් එක මේක දාලා අපිට টොප් එක උඩින් තියාගන්න පුළුවන්. ඉතින් මේකේ හීට් එක මිලිමීටර 1340ක් දක්වා උස්සන්න පුළුවන්. මේක අපේ ලෝඩ් කැපැසිටි එක අපිට මේ ස්ටෑන්ඩ් එකේ කිලෝග්‍රෑම් 50ක් දක්වා ස්පීක් එකක් මේකේ දාන්න පුළුවන්. ඒ වගේම මේ මාදිලිමේ තවත් මොඩල් එකක් තමයි DB.81 කියන්නේ. මේක අපිට අතින් කරකවල ඔස්සන්න තියෙන ස්ටෑන්ඩ් එකක්. මේකේ හීට් එක 1100ක් දක්වා ඔස්සන්න පුළුවන් මිලිමීටර. ඒ වගේම මේකේ ලෝඩ් කරන පවර කිලෝග්‍රෑම් 60ක්. ඉතින් මේකේ බර වෙන්නේ කිලෝග්‍රෑම් 3යි. මේ තියෙන SIP105 කියන মালටි පර්පස් iPad හෝල්ඩ් එක අපිට මේක මයික් ස්ටෑන්ඩ් එකට මවුන්ට් කරලා අපිට iPad එක හෝල්ඩ් කරගන්න පුළුවන්. මේකේ ග්‍රෑම් 500ක් වගේ ප්‍රමාණයක් තමයි මේකේ බර තියෙන්නේ. SK102 මේ තියෙන්නේ අපිට සවුන්ඩ් කින් ආයතනයෙන් නිෂ්පාදනය කරන ස්පයිඩර් ටයිප් එකට එන කීබෝඩ් ස්ටෑන්ඩ් එකක්. ඉතින් මේක අපිට කීබෝඩ් දෙකක් රඳවන්න පුළුවන් සහ iPad හෝල්ඩර්ස් ඒ වගේම මයික්‍රෝෆෝන් ඒ සියල්ල මේ ස්ටෑන්ඩ් එක අපිට මවුන්ට් කරගන්න පුළුවන්. මේක අපිට ලෝව ලේ එක කියන්නේ පල්ලෙය ලේ එක අපිට කිලෝග්‍රෑම්
හතලියක් දක්වා බරක් තියන්න පුළුවන් සාමගේ අපලේ කැබට කිලෝග්‍රෑම් 20ක් දක්වා බරක් තියන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මයික් ස්ටෑන්ඩ් වලට මයික් හෝල්ඩ් එක මවුන්ට් කරන්න ගියම අපිට අවශ්‍ය වෙන ස්ක්‍රූ එකක් තියෙනවා. ඉතින් ඒක අපිට මොඩල් දෙකකින් එවලා තියෙන සවුන්ඩ් කින ආයතන මිෂන්. ඉතින් DE0.17 කියන මොඩල් එක සහ DE0.18 කියන මොඩල් එක තමයි මේ මයික් හෝල්ඩ් එක අපිට මයික් ස්ටෑන්ඩ් මවුන්ට් කරන්න අවශ්‍ය වෙන නට්ස් දෙක. අවශ්‍ය වෙන ස්ක්‍රූ දෙක. මේ තියෙන සවුන්ඩ් කින ආයතන නිෂ්පාදනය කරන මයික් හෝල්ඩර්ස් දෙකක්. ඉතින් මේ DE0.29 සහ DE0.60 කියන මොඩල් එක අපිට ලංකාවේ තියෙන මයික් හෝල්ඩර්ස් විදිහට මිල දෙකකට පස්සේ සවුන්ඩ් කින ආයතන නිෂ්පාදනය කරන. ඉතින් DE0.29 කියන මයික් හෝල්ඩ් එක අපිට ලොකු මයික් හදවන්න පුළුවන් සහ DE0.30 කියන එක අපිට පෙන්සිල් මයික් වගේ ඩ්‍රම්ස් වලට අවශ්‍ය වෙන මයික් අපිට හෝල්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම DE0.58 කියන මයික් හෝල්ඩ් එකත් අපිට ඩ්‍රම් මයික් හෝල්ඩ් එකක් විදිහට භාවිත කරන්න පුළුවන් මයික් හෝල්ඩ් එකක්. ඊට පස්සේ මේ තියෙන DE0.56B කියන ගූස් නෙක් එක. ඉතින් මේකත් අපිට අවශ්‍ය වෙනවා පෝඩියම්ස් වලට ඒ වගේම ඩ්‍රම් මයික් රඳවන්න තමත්ම අවශ්‍ය වෙන ගූස් නෙක් එකක් අපිට මේක අවශ්‍ය දෙන්න නවල ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් නෙක් එකක්. අපිට නොටේෂන් ලයිට් එකක් අවශ්‍ය නම් අපිට සවුන්ඩ් කින් ආයතන විසින් නිෂ්පාදනය කරලා තියෙනවා SML300 කියන නොටේෂන් ලයිට් එක. ඉතින් මේකෙත් මොඩල් එක දැනන් ඉන්න ඕගලන්ට වැදගත්. ඉතින් මේකත් අත්‍යවශ්‍ය දෙයක් අපිට නොටේෂන් එකට මවුන් කරලා අපිට අපේ වචන ඉතමත් පැහැදිලිව බලා ගන්න. ඉතින් මේකේ මොඩල් එක තමයි SML300. ඊට අමතරව ගත්තොත් මෙතන DF0.25 කියන මික්සර් ස්ටෑන්ඩ් එක මේකේ හිට් එක මිලිමීටර 915ක් තියෙනවා. ඒ වගේම මේක ස්ටීල් එන කිලෝ 14ක් බර මික්සර් ස්ටෑන්ඩ් එකක් තමයි මේක. හොඳයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ සවුන්ඩ් කින් ආයතන විසින් නිෂ්පාදනය කරන ස්ටෑන්ඩ් සම්බන්ධව ගොඩක් දේවල් දැනගන්න ඇති, මොඩල් ගැන දැනගන්න ඇති. ඉතින් මම හිතනවා ඒක අපිට ඉදිරියට ගන්න කටයුතු කරන් යද්දි ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයගොල්ලෝ මොඩල් නම්බරේ හරහා ඉක්මනට මිලිගන්න සහ මිලිදී ගන්න ඉතාමත්ම පහසු වෙයි. ඉතින් ඒ වගේම මම ඔයගොල්ලන්ට කමෙන්ට් එක පින් කරලා තියනවා මේක PDF එක. ඔයගොල්ලන්ට පුළුවන් සවුන්ඩ් කින් ආයතනයේ තියෙන ස්ටෑන්ඩ් සියල්ල මොඩල්ස් බලා ගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ලොකු දැනුමක් ගන්න ඇති මේ වීඩියෝ එකෙන් කියලා. ඉතින් මේ වගේ වීඩියෝත් එක්ක අපි නැවතත් හමු වෙමු. ඒ බලාපොරොත්තුෙන් මම සමුගන්නවා. මේ නැරඹපු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි.